අයිබන් හිතවතුනි අද දවසේදී අපි සූදානම් ලංකාදීප ඔන්ලයින් රතු කට්ට දේශපාලන කතිකාව මේ ආකාරයෙන් ආරම්භ කරන්න අපි මැදිරියට එන්නට කියලා ගෞරවයෙන් ඇරයුම් කරා. කෝප් කමිටුවේ හිටපු සභාපතිතුමාට මහාචාර්ය චරිත හේරත්තුමාට ඒ වගේම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට අයිබෝන්. කෝප් කමිටුවේ හිටපු සභාපතිතුමා කියලා තමයි ආමන්ත්‍රණය කරන්නට වෙන්නේ මේ වන විට තනතුර නෑනේ. ඔව් දැන් අලුත් කෙනෙක් සභාපති වෙලා ඉන්නවා. කමිටුවේ ඔබ ඉන්නවද සමාජික කමිටුවේ? කමිටුවට මාව ආණ්ඩු පක්ෂයේ පැත්තෙන් දාලා තිබුණේ නැහැ. නමුත් විපක්ෂ නායකතුමා එතුමාගේ එක මන්ත්‍රීවරයෙක් ඉල්ලාසුනා හර්ෂද සිල්ලා මන්තුමා. ඒ නිසා ඒකට මාවපත් කරලා තියෙනවා. يعني විපක්ෂයෙන් ඔබට සහාය තිබෙනවා? විපක්ෂයෙන් නෙමෙයි මං හිතන්නේ ඉතින් පාර්ලිමේන්තුවේ ආණ්ඩුවයි විපක්ෂයයි දෙකොල්ලම එකතු වෙලා තමයි මාව සභාපතිකමට දෙපාරක් පත් කරේ වසර දෙකක්. ඉතින් මම හිතන්නේ විපක්ෂයටත් විශ්වාසයක් ඇති මම වැඩ කරන ආකාරය ගැන. පසුගිය දවස්වල ඔබ විවේචනය කරා ජනාධිපතිතුමාව මේ ඉවත් කිරීම සම්බන්ධයෙන්. ඇයි එහෙම විවේචනය කළේ? හොරු රකින්නවායි කියලා කාරණයක් කිව්වා. නෑ, විශේෂයෙන්ම මම කිව්වේ දැන් මේ වර්තමාන ජනාධිපති වික්‍රමසිංහ මහත්මයා ඉදිරියට ආවේ ප්‍රජාතන්ත්‍රවාදය, ඒ වගේම මේ ගුඩ් ගවර්නන්ස් යහපාලනය වගේ අදහස් එක්ක. ඒ වගේම මගේ කෝප් කමිටු වැඩ කටයුතු ගැනත් එතුමා මන්ත්‍රීවරයෙක් විදියට ඉන්න වෙලාවේ විශාල වශයෙන් සභාවෙත් සාකච්ඡා කළා. එතකොට එවැනි තත්ත්වයක් තියෙනකොට මෙවර එතුමා තමයි ආණ්ඩු පක්ෂ ප්‍රධානියා ජනාධිපති. එතකොට එතුමාගේ පැත්තේ කණ්ඩායම නම් කරද්දී අර මමත් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් විදියට ඉන්න නිසා ඒ පැත්තෙන් තමයි නිත්‍යානුකූලව නම් විය යුතුව තියෙන්නේ. එතකොට මගේ නම සාමාජිකත්වයටවත් දැම්මේ නැති එක පිටිපස්සේ තියෙන්නේ දේශපාලන උවමනාවක් කාගේ හරි. ඒක නැතුව නොසලකා හැරීමක් හරි අමතක වීමක් හරි නෙමෙයි. ඒ වගේම පහුගිය කාර්තුවේ මම ඒ වැඩේ හොඳට කරාද නැද්ද කියන එකත් මේකට බලපානවා. මම විශ්වාස කරේ රටේ බොහෝ අයගෙන් ඇහුවොත් විශ්වාස කරන්නේ මම මේ කාර්යය යම් දුරකට සාධාරණයක් ඉෂ්ට කරමින් කළයි කියලා. එතකොට මගේ තිබිච්ච ප්‍රශ්නේ තමයි එහෙමනම් කමිටුවටවත් මාව පත් නොවෙන්න වැඩ කරන එක ඇත්තටම හරිම ලැජ්ජ නැති වැඩක් කියන එක තමයි මගේ අදහස්. ඒ නිසා මට තිබුණේ ප්‍රශ්න කරන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා, දිනේෂ් ගුණවර්ධන මහත්මයා. මොකද ඒ දෙන්නට මගේ ගෞරවයක් තියෙනවා. ඒ දෙන්නට පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන විශාල පිළිගැනීමක් තියෙනවා. ඒගොල්ලන් අත්දැකීමක් තියෙනවා. ඉතින් මම අර මාව කපන්න මාව අයින් කරන්න උත්සාහ කරන බොහෝ අය ඉන්න පුළුවන්. මට ඒගොල්ලෝ එච්චර වැඩක් නැහැ. මොකද ඒගොල්ලන්ට මගේ ගෞරවයක් නැහැ ඉන්න සමහරුන්. හැබැයි මේ දෙපළට මගේ පිළිගැනීමක් තියෙනවා. ඒ නිසා මම කිව්වේ ඒ දෙන්නට ලැජ්ජ හිතෙන්නේ නැද්ද කියලා. මේ වැඩේ ගැන ඒකයි ඒක අදහස. ඒකට උත්තරයක් ආවේ නැහැ නේ උන්ගේ. නෑ, ඒ දෙන්නම ට්වීට් කරලා තිබුණ නෑ. ඉතින් ඒගොල්ලෝ නායකයෝනේ මේ රටේ. ඉතින් එතුමාලා, නමුත් මම මේ ප්‍රශ්නේ එතුමාලාගේ අභියසට දැම්මේ දැන් ඇත්තටම ලංකාවේ දේශපාලනේ මේක ඉතා මේ වාගේ දේවල් තත්ත්වයට යන එකකින් තමයි මේ ජනතාව පාරට බහැලා නායකයෝ ගෙදර ඇරියේ. හිටපු ජනාධිපතිවරු අන්තිමට වැටෙන් පැනලා නැවේ නැගලා යන්න ගියේ. ඒ තරමටම මිනිස්සු බලපෑම් කරා. එහෙම කරේ මේ සිස්ටම් එකේ තියෙන මේ වගේ වැරදි නිසා. ඒ නිසා මම හිතන්නේ මේකෙත් විශාල වැරද්දක් තියෙනවායි කියලා. ඉතින් ඒක තමයි මම කිව්වේ. හැබැයි ඒ වුණාට ඒක නිත්‍යානුකූලව මාව නොදා ඉන්න පුළුවන්. නීතිය නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි දේශපාලන වශයෙන් අපේ යම්කිසි පිළිගැනීමක් තියෙනවා. පාර්ලිමේන්තුව කියන්නේ ආණ්ඩුවයි විපක්ෂය දෙකම එකතු වෙලා යන තැනක්. පාර්ලිමේන්තුව කියන්නේ ජනතාවගේ නියෝජනයක්. පාර්ලිමේන්තුව තුළ ව්‍යවස්ථාවේ 148 වගන්ති යටතේ මූල්‍ය බලය පාර්ලිමේන්තුවට තියෙන්නේ. එතකොට පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය පසුවිපරම් කරන කමිටුවක මම කරපු කාර්යභාරය ගැන යම් අගය කිරීමක් හරි යම් පිළිගැනීමක් හරි නැහැයි කියන එක තමයි ඒකට ආපහු කමිටුවටවත් මම නොදන්න හේතුව. ඉතින් මම ඒක ප්‍රශ්න කරේ. පක්ෂය ඇතුළෙන්ම ඔබත් එකට හිටපු ඔබේම සමාජිකයන්ගේම තමයි වැඩිපුරම කැපිල්ල ඇති වුණේ කියලා හිතෙන්නේ නැද්ද? ඔව්, සමහර විට ඉතින් එතුමාලා දැන් අපේ පක්ෂයේ ඇත්තටම ඒ වෙලාවේ විශාල පිරිසක් ඒකෙන් ජයග්‍රහණය කරා, පාර්ලිමේන්තුවටත් ආවා. අපේ පක්ෂය ඇතුලේ සමහර කණ්ඩායම් වල විවිධ විවේචන තියෙනවා. සමහර අය සම්බන්ධව සමාජයේ විශාල සාකච්ඡාවල් තියෙනවා. සමහර අයව සමාජය තුළ හාස්‍යයට ලක් වෙලා තියෙනවා. ඉතින් විවිධ ප්‍රශ්න තියෙන නිසා අපේ කණ්ඩායම ඇතුළෙම විය හැකි ඒ ප්‍රශ්නේ එන්නේ ඇත්තේ. හැබැයි මම හිතන්නේ ඒක ඒ කණ්ඩායමේ පොඩි පිරිසක්. බහුතර කණ්ඩායම එහෙම ඉන්නවා කියලා මම හිතන්නේ. ඒ පොඩි පිරිස බල සම්පන්න පිරිසක් වෙලා තියෙනවා. ඒකයි වෙලා තියෙන්නේ.
පක්ෂයේ කඩාවැටීමට මේ සියල්ලම හේතුනායි කියලා හිතෙන්නේ නැද්ද හැම තැන්වලදීම මහාචාර්යතුමා? අනිවාර්යයෙන්ම දැන් මේ පක්ෂයේ දේශපාලනය සම්බන්ධව තීන්දු තීරණ ගන්න අයගේ අර ඉතාම මේ පුංචි මොළ තමයි මේ ප්‍රශ්නෙට බලපෑවේ. දැන් අපිට විශාල දේශපාලන බලයක් ලැබුණේ එකක් තමයි තිබුණු යහපාලන ආණ්ඩුවේ තිබිච්ච ඉතාමත්ම දුර්වල පාලනය නිසා. දෙවැනි එක මහින්ද රාජපක්ෂ කියන චරිතයට සමාජය තුළ තිබිච්ච ආදරය ආකර්ෂණය සහ පිළිගැනීම නිසා. තුන්වැනි එක ඔය අපේ මහින්ද සුළඟ ඒකාබද්ධ විපක්ෂයේ සහ පොදුජන පෙරමුණ කියලා එක එක අපි ෆෝමැට් ඇතුලේ දේශපාලනේ වර්ග කරලා ඉස්සරහට ගත්තේ නිසා. හතර වෙනුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් මුල් කරගෙන මේ රටේ වියත් වෘත්තීය සමාජයේ ඉස්සරහට ආව නිසා මේ කරුණු හතරම නිසා තමයි අපිට බලය හම්බුනේ. හැබැයි බලය ලැබුණු දා ඉඳලා අපේ දේශපාලන ඇතුළේ හිටපු සමහරකට මේක තේරුම් ගන්න බැරි වුණා. මේ බලය ඉතාම විශාලයිනේ. මහින්ද රාජපක්ෂ මහත්මයාට මේක තේරෙනවා. නමුත් සමහරුන්ට මේක තේරුනේ නැහැ. ඒ නිසා මේ අති විශාල බලය හමුවේ බුද්ධිය යටපත් වෙලා ගියා. ඉතින් ඒකෙන් බොහොම බරපතල මෝඩ තීරණ රාශියක් ගත්තා. උදාහරණ විදියට ගත්තොත් එහෙම ඇත්තටම අපිට අපේ ආණ්ඩුව වැටෙන්න හේතු වුණේ බරපතල මෝඩ තීරණ ගැනීමත් ඒවා වෙනස් කරන්න අකමැති උද්දච්චකමත් නිසා. දේශපාලනයේදී මේ දෙකම වැරදි. මෝඩ තීරණ ගන්න එකත් වැරදි. මෝඩ තීරණයක් ගත්තාම ඒක වෙනස් කරන්න පමා වෙන එකත් වැරදි. දැන් උදාහරණයකට බදු. බදු සම්බන්ධව අපි ගත්ත තීරණය වැරදි තීරණයක්. එතකොට ඒ තීරණය වෙනස් කරන්න තාම බැරි වුණා. දැන් මේ දවස්වල එංගලන්තේ අලුත් අගමැතිතුමිය බදු සම්බන්ධ තීරණයක් ගත්තා. ඒ තීරණයට විශාල විරෝධයක් සමාජයෙන් ආවා. වහාම වෙනස් කළා. වහාම වෙනස් කළා. ඒ සති දෙකක් ඇතුළත වෙනස් කළා. එතකොට දැන් ආපහු රටේ ඒ ප්‍රශ්න නිමා වුණා. අපි එහෙම නැහැ. ඊළඟට අපි ගත්තොත් අර මුස්ලිම් භූමි දානය සම්බන්ධ ප්‍රශ්නය ගත්තොත් මෝඩ තීරණයක් ගත්තා. ඒක වෙනස් කරන්න මාස ගණනාවක් ගියා. ගුරුවරුන්ගේ ප්‍රශ්නය ගත්තොත් ඉතාම මෝඩ තීරණයක් මුලදී ගත්තා. ඒක වෙනස් කරන්න මාස ගණනාවක් ගියා. ගොවියන්ගේ පොහොර සම්බන්ධ ප්‍රශ්න ගත්තොත් මෝඩ තීරණයක් මුලදී ගත්තා. ඒක වෙනස් කරන්න විශාල කාලයක් ගියා. ඉතින් ඒ කියන්නේ මෙන්න මේ තීන්දුව තීරණ කවුද ගත්තේ? දැන් මෙතන ඇත්තටම මේකේ ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලයත් තමයි මූලික වශයෙන්ම විධායක බලය හසුරවන්නේ. රටේ ඔය වාගේ තීරණ ඔක්කොම විධායක බලයේ තීරණ. ව්‍යවස්ථාදායකත්වයේ තමයි අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට හිටියේ. අපි තමයි අයවැය අනුමත කරන්නේ. ඒකේ ඇත්තටම මූල්‍ය පාලනයේ අයවැය අනුමත කිරීම තමයි මූලික වශයෙන් අපේ පැත්තෙන් වෙන්නේ. හැබැයි මේ විධායක තීරණ රාශියක් නෙමෙයි ඔක්කොම විධායක තීරණ ගන්නේ විධායක ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලයත්. මේ දෙකම විධායකයේම කොටස්. ඉතින් මම හිතන්නේ ඒක තමයි මෙතන වැරදුනේ. ඉතින් ඒකෙන් ඒ දෙකම විධායක ජනාධිපති හිටපු ජනාධිපතිතුමාට වැරදුනා. අනිවාර්යයෙන්ම ඒක බොහොම පැහැදිලි වැරදුනා විතරක් නෙමෙයි ඒ වරද නිවැරදි කරගන්න තරම් නිහතමානී වුණේ නැති නිසා එතුමාට ඒකට විශාල වන්දියක් ගෙවන්න වුණා. එතුමාට විතරක් නෙමෙයි රටට දේශපාලන වශයෙන් අපි ඔක්කොටම විශාල වන්දියක් ගෙවන්න වුණා. කෝප් කමිටුවේ සිදුකර කාර්යභාරය පිළිබඳව ඔබ සතුටට පත් වෙන අද දවසේදී ආපසු හැරලා බලනකොට? ඔව් අනිවාර්යයෙන්ම පහුගිය වසර දෙක තුල 2020-22 කාලය තුල කෝප් කමිටුවේ අපි ගත්ත විමර්ශනවල සාර්ථකත්වය, ඒ විමර්ශනවලින් ලැබිච්ච තීරණ නිර්දේශ පැහැදිලිවම රටේ ප්‍රජාතන්ත්‍රීය දේශපාලනය ඉස්සරහට යන්නත්, ඒ වගේම මූල්‍ය පාලනය නිශ්චිතව කරගෙන යන්නත් විශාල වශයෙන් සහයක් වුණා. ඉතින් මම විශ්වාස කරනවා ඒ කාලය තුළ විමර්ශනවල විශාල ධනාත්මක තත්ත්වයක් තියෙනවා කියලා. නිර්දේශ නියෝග ක්‍රියාත්මක කළේ නැහැ නේද ශ්‍රී ලංකන් එයාලයින්ස් වැනි ආයතන? මං හිතන්නේ ආයතන තමයි. දැන් ඇත්තටම ඒකෙත් ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි අපි නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා නියෝගයක් දෙන්නේ විධායකයේ නියෝජිතයට. දැන් අපි ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරයෙක්. එතකොට අපේ තමයි කමිටුව. අපි ඒක ඉස්සරහා ඉන්න එක්සෙකටිව් රෙප්‍රසන්ටේෂන් එකට. ඒ කියන්නේ විධායකයේ රෙප්‍රසන්ට් එතන ඉන්නේ අමාත්‍යංශ ලේකම්වරයා. ඔහු තමයි ප්‍රධාන ගණන් දෙමේ නිලධාරියා. ඔහුට අපි නිර්දේශයක් දෙනවා ඔබ ශ්‍රී ලංකන් එයාලයින් එකේ මෙන්න මේ මිලදී ගැනීම නවත්වන්න කියලා. ඒ සමහර තැන්වලදී එහෙම ඒ නියෝගය විධායකයේ ඇමතිවරයා නොසලකා හරින වෙලාවල් තියෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවා. හැබැයි අපි මේ නිර්දේශ ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා නැවත බලනවා. සෑ නිර්දේශ බොහෝ ඒවා ක්‍රියාත්මක වුණා. දැන් ශ්‍රී ලංකන් සම්බන්ධවත් අපි ගත තීරණය ක්‍රියාත්මක වුණා. මේ තිබිච්ච අර ෆ්ලීට් එකේ මේ අපේ තිබිච්ච ගුවන් යානා ටික එහෙම්මම
අලුත් කරන්න ගත්ත උත්සාහය අපි නැවැත්තුවා. ඉදිරියේදී ඒක කොහොම වෙනවද කියන එක අපි හරියටම කියන්න බෑ. හැබැයි සමහර නිර්දේශ ක්‍රියාත්මක කරේ නැහැ. මොකද ඒ අමාත්‍යංශ ලේකම්වරයාට දෙන නිර්දේශයේ අමාත්‍යංශයේ ඇමතිතුමා විසින් සමහරවිට නවත්තනවා. මේක විශාල ප්‍රශ්නයක්. ඉතින් මේක සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ අපේ ස්ටෑන්ඩින් ඕඩර්ස්, ඒ කියන්නේ ස්ථාවර නියෝග වෙනස් කරොත්. හැබැයි ස්ථාවර නියෝග වෙනස් කරන්න අපි දාපු යෝජනාවත් සාර්ථකව මේ ගමන අනුමත වුණේ නැහැ. ඒ නිසා මේක ටිකක් දීර්ඝ කාලයක් තිස්සේ තියෙන බරපතල ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාවේ 148න් තියෙනවා මූල්‍ය බලය. එතකොට ඒ මූල්‍ය බලය තියෙන නිසා තමයි අපි පාර්ලිමේන්තුව අයවැය සම්මත කරන්නේ. විධායක ජනාධිපතිට අයවැය සම්මත කරන්න බෑ. කැබිනට් එකට අයවැය සම්මත කරගන්න බෑ. එතකොට අපි සම්මත කරන අයවැය හරියට වැය වෙනවද, අය වෙලා තියෙනවද කියන එක බලන්න තමයි මේ කාර්ක සභාව තියෙන්නේ. එතකොට මේ දෙකම එකිනෙකට සම්බන්ධයි. මේ ව්‍යවස්ථාවේ 148ට සම්බන්ධයි මේ දෙකම. අයවැය සම්මත කිරීමත් පෙරලා පසු විපරම් කිරීමත්. ඒ මුදල් ගැන, මුදල් පමණක් නෙමෙයි නීති රීති ගැනත් බලන්න තියෙනවා. හැබැයි ඉතින් මේක සම්බන්ධව අපේ රටේ විධායක බලය හිමි කණ්ඩායම හැමතිස්සෙම අකමැතෙන් ඉන්නේ. ව්‍යවස්ථාදායක විසින් පසු විපරම් කරනවට කැමති නැහැ. ඉතින් ඒක තමයි මේ ප්‍රශ්නේ. ඉතින් විධායක බලයට අයිති කරුණු තුනක් තියෙනවා. ජනාධිපතිවරයා, ඔහුගේ ඔෆිස් එක, දෙක කැබිනට් මණ්ඩලය, තුන රාජ්‍ය සේවය. මේ තුනම අයිති විධායකයට. එතකොට ව්‍යවස්ථාදායකයට අයිති අනිත් ඒවා, මූල්‍ය පාලනය වාගේ දේවල්. එතකොට අපේ රටේ මේකත් සමහර වැරදියට තේරුම් ගන්නවා. දැන් බැලට් පේපර් දෙකක පාලනයක් තියෙන්නේ. එක බැලට් පේපර් එකකින් කෙලින්ම විධායකී අර කරුණු තුනට පුද්ගලයෙක් තෝරනවා. අනිත් බැලට් පේපර් එකකින් සම්පූර්ණ ව්‍යවස්ථාදායකයට තෝරනවා. එතකොට මේ විධායකයේ තියෙන බලයේ ඇමතිවරු 30 දෙනාව තෝරගන්නේ ව්‍යවස්ථාදායකය ඇතුළෙන් ලංකාවේ. අනිත් රටවල එහෙම නැහැ. එතකොට හැමතිස්සෙම ඒ ඇමතිවරු 30 දෙනා බල දෙකක් දරනවා. හැඩ් දෙකක් දානවා. එකක් තමයි විධායකයේ තනතුරු, අනිත් එක ව්‍යවස්ථාදායකේ. ඒගොල්ලෝ පාර්ලිමේන්තුවට ඇවිල්ලා සමහර වෙලාවට ව්‍යවස්ථාදායකයේ වැඩ ටික අඩපණ කරනවා විධායකයේ ආරක්ෂා කරන්න. ඒක වැරදි. ඒක අපි නිවැරදි කරන්න ඕන තත්ත්වයක් රටේ. ඔය ඉතින් නිවැරදි වෙන එකක් නැහනේ. නෑ ඉතින් මෙහෙමයි. දැන් මේක මේ දක්වා වුණත් ඇවිල්ලා මේ අශාන්ති තියෙන්නේ යම් කිසි දුරකට වෙනස් වෙවි. වෙනස් කරන්නම වෙනවා. දැන් ඇත්තටම මේ වෙනකොට අපේ රටේ තරුණ සමාජය වෙනස් කරන්න හදනකොටත් ඉතින් වෙනස් වීම සිද්ධ වෙනවානේ. වෙනස් කරන්න යන අයගේ දැන් ඔබතුමාලට වුණත් ඒ වගේ නේද? නෑ ඒක ඇත්ත. නමුත් දැන් උදාහරණයකට එහෙම වුණා වෙන්නේ මොකද? දැන් පහුගිය දවස්වල ඔබ දන්නවා ඔය අරගලේ කියලා ආපු එකේදී උනේ මේ සිස්ටම් එක ඇතුලේ ආමන්ත්‍රණය කරන්න බැරි ප්‍රශ්නයක්. සිස්ටම් එකට එළියෙන් ආමන්ත්‍රණය කරා. පද්ධතියට එළියෙන් ආමන්ත්‍රණය කරලා ඒ ආකෘතියට පිටින් ජනාධිපතිව පන්නලා දැම්මා. ආණ්ඩු 4ක් විතර මාරු කරලා දැම්මා. ඒතර විශාල වෙනසක් වුණා. එතකොට දැන් ඒකෙන් කියන්නේ මොකද්ද? මේ පද්ධතිය ඇතුලේ, සිස්ටම් එක ඇතුලේ මේ ප්‍රශ්නේ හරියට ආමන්ත්‍රණය කරේ නැත්නම් ජනතාව මේක එළියට යනවා. මේක කඩලා දානවා. ඒවා දැන් විප්ලව එහෙම කියන්නේ. ඉතින් මෙතන ලොකු අනතුරක් තියෙනවා මේ රටේ. මොකද මේ රටේ සමාජයේ මිලියන 8ක විතර, මිලියන 16ක් විතර ඉන්නවා ඡන්දදායක. ඒකේ මිලියන 8ක විතර මේ අලුත් තාක්ෂණික පන්තියත් එකතු වෙච්ච එක පක්ෂයකට හුරු සම්බන්ධ නැති ඡන්දදායක ප්‍රවණතාවයක් තියෙනවා. ඒගොල්ලන්ගේ ජෙනරේෂන් එක. ඒතකොට මේ ඡන්දදායක ප්‍රවණතාවය ඔය පරණ කතන්දර වලින් නවත්තන්න බෑ. ඒක තමයි උනේ. මේක තමයි පෙන්වන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි බුද්ධිමත් උනේ නැත්තම්, අපි විධිමත් උනේ නැත්තම් මේ සිස්ටම් කැඩෙනවා. ඒකයි මම මේ කෝප් එක සම්බන්ධව කාරණේදිත් කිව්වේ. දැන් කෝප් එක සම්බන්ධව සමාජයේ පිළිගැනීමක් තියෙනවා. මේ පිළිගැනීම තියෙන්නේ හොර මගඩිකරුවන් විසින් පාලනය කරන ආයතනයක් නෙමෙයි මේක. මේක යම් කිසි දුරකට පාර්ලිමේන්තුව තුළ පසු විපරමක් කරනවා කියලා. දැන් ඒකත් අහු වුණොත් එහෙම ඒ වායේ කණ්ඩායමකට විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒක තමයි මෙතන තියෙන ගැටලුව. නමුත් මම හිතන්නේ ඒ නිසා මේ පද්ධතිය ඇතුලේ අලුත් උනේ නැත්තම් මේක කඩාවැටෙනවා. ඒක තමයි දැන් තිබෙන අනිච්චෝදනාව. තමයි මේ කමිටු වලට තේරිපත් විය යුත්තේ අධ්‍යක්ෂින් බහුල පිරිස්නේ. නමුත් දැන් මේ වන විට අපිට පෙනියන නිකන් හිතවත්කම් මත තමයි මේ කමිටු වල සමාජිකත්වයේ හෝ නිලතල දෙන්නේ කියලා එහෙම දෙයක් තියෙනවානේ. මට හිතෙන්නේ දැන් ඒක ඇත්තටම මේ දැන් මට එකක් කියන්න පුළුවන්. දැන් අපි වැරදි ගොඩක් අපේ ආණ්ඩුව කරගෙන තියෙනවා. අපි මං හිටපු ආණ්ඩුව, දැන් මම ආණ්ඩුව ඇතුළේ නියෝජිතයෙක් නෙමෙයි. නමුත් මේ හිටපු ආණ්ඩුව. එතකොට මේ වැරදි
හොඳටම අපි කල්පනා කරන්න ඕනේ මේ වැරදි නිසා වෙච්ච හානිවල සීමාව අසීමිතයි. ජනාධිපතිවරයා පවා ගෙදර ගියා. ඒතකොට විශාල ප්‍රශ්න කර කර වැටුණා. ඉතින් නැවත වතාවක් පොඩි ස්පාසුවක් වැඩිච්ච ගමන් ආයි අර පරණ ගොංකම් අපි කරන්න ගත්තොත් විශාල අනතුරකට යනවා. ඉතින් මට හිතෙන්නේ අපි ආපහු වාහනේ හරවලා තියෙන්නේ අර වැරදි පාරටද කියලා. ඉතින් ඔබ කියපුවා වගේ සමහර වෙලාවට හිතවතුන්පත් කරන්න අවශ්‍ය නිසා එහෙම නැත්නම් මේ විමර්ශනවල වලට යට වෙන විමර්ශන වලින් ප්‍රශ්න කරන දූෂිතයන්ට යම් බලපෑමක් කරන්න පුළුවන් නිසා මේවා වෙනස් කරන වෙන්න පුළුවන්. ඒක හරියට ඒක ඇත්තටම මේ අර 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 මම දැක්ක කාටුන් එකක් ඇඳලා තියෙනවා දැන් පිට්ටනියේ පිටිකරු අවුට් කියලා කියනකොට අම්පයර්ව ගෙදර යවනවා ඔයා අවුට් වෙන්න කියලා. දැන් ඒ වගේ තැනකට මේක යනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක ගැන කල්පනා කරලා වැඩ කිරීම අත්‍යවශ්‍යයි. මම දන්නේ නැහැ ඉතින් ඒකට අපි ආණ්ඩුවක් විදිහට අපේ කණ්ඩායම් සූදානම්ද කියලා. ඔබ හිටපු සභාපතිවරයා ලෙස කෝප් කමිටුවේ අක්‍රමිකතා වැඩිම ආයතනයේ මොකද්ද දකින්න? ඒකේ ඇත්තටම අක්‍රමිකතා කියන්නේ තීරණවලදී අපේ ෆයිනෑන්ෂල් ඩිසිෂන් මේකින් වලදී තීරණ ගැනීමවලදී එක ආයතනයක් තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවය. ඊළඟට විදුලිබල මණ්ඩලයත් ඇත්තටම බරපතල ප්‍රශ්න ගණනාවක තියෙනවා. විදුලිබල මණ්ඩලය ගත්තොත් එහෙම ඒකේ ජෙනරේෂන් එකේ විදුලිය උත්පාදනය පිළිබඳ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඊළඟට ට්‍රාන්ස්මිෂන් විදුලිය උත්පාදනය කරන විදුලිය මේ පද්ධතියට එකතු කිරීම කියන එක. ඒක තමයි ට්‍රාන්ස්මිෂන් කියන්නේ. ඊළඟට ඩිස්ට්‍රිබියුෂන් බෙදා හැරීම. එනිසා මේ ජෙනරේෂන් ට්‍රාන්ස්මිෂන් ඩිස්ට්‍රිබියුෂන් කියන පැති තුනේම උත්පාදනය පද්ධතිගත කිරීම සහ බෙදා හැරීම කියන කරුණු තුනේම විශාල අපැහැදිලි වපසරියක් තියෙනවා. ඒ වගේම මේ සෑමතැනම විශාල වශයෙන් මුදල් කාබසිනිය වෙනවා. ඉතින් එතකොට මේක තමයි දෙවෙනුව මට හිතෙච්ච ටිකක් බරපතල ආයතනය. ඊළඟට CPC එක මේ තෙල් සංස්ථාව. තෙල් සංස්ථාවෙත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ තුනට අමතරව සතුස ගත්තත් ප්‍රශ්න තියෙනවා. නමුත් ඊටත් වඩා සමහර රාජ්‍ය ආයතන පද්ධතියක් තියෙනවා. ඒවා රජයට අවශ්‍යයි. නමුත් ඒවා විශාල වශයෙන් දැන් අලාභ සහිතයි. දැන් රාජ්‍ය මාධ්‍ය විසඳුම මොකද්ද මහාචාර්යතුමනි? විසඳුම් කීපයක් තියෙනවා. එකක් තමයි රජයේ පොදු ව්‍යාපාර කාණ්ඩ තුනකට අරගෙන රජයට ලාභ ලැබෙන සහ රජයට අවශ්‍ය කරන එක වෙනම තියාගෙන ලාභ ලැබෙන්නේ නැති වුණත් ජනතා සුබසාධනයට අත්‍යවශ්‍ය වෙච්ච ඒවා වෙනම තියාගෙන අනිත් ටික ප්‍රතිවිපගත කරන්න ඕන වහාම අර දෙකත් රජයට අවශ්‍ය දෙකත් ඉතාම හොඳ මේ බිස්නස් ෆෝමැට් එකක් ඇතුලේ ඒක කලමනාකාරී වාණිජමය ආකෘතියක් ඇතුලේ බලන්න ඕන. ඉතින් මේ දෙකම කරන්න වෙනවා. මම දැක්ක දැන් ඇත්තටම වර්තමාන ජනාධිපතිතුමා ඊයේ කරපු මේ පාර්ලිමේන්තු කතාවෙත් කිව්වා සමහර රාජ්‍ය ආයතන එක්ක යන්න බෑ කියලා. ඒක සම්පූර්ණ ඇත්තයි. හැබැයි ඒක ප්‍රතිව්‍යුහගත කරන්න ඕන කොහොමද කියන එක සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපේ රටේ ඉතිහාසයේ මේ සමහර ප්‍රතිව්‍යුහගත කරපු විදිහ ගැන එච්චර පැහැදිලි නෑ. මං ගාව තියෙන ලයිස්තුවක් මට කියවන්න පුළුවන්. ඒ ඔක්කොම රජයේ සතු සම්පත් විශාල වශයෙන් ප්‍රතිව්‍යුහගත කරනවා කියලා පෞද්ගලික ගජ මිතුරන්ට ලබා දීපු අවස්ථා රාශියක් තියෙනවා. ඉතින් ඒ නිසා ප්‍රතිව්‍යුහගත කිරීම කියන එක හරිම බුද්ධිමත්ව කරන්න ඕන. ඇත්තටම ඒ විස්තර තියෙනවා නම් අපිට පොඩ්ඩක් කියන්නකෝ කවුද කරලා තියෙන්නේ වැඩිම නම්ගම් සහිතව කියවන්නේ ගජමිතුරෝ ගැන ඔබතුමා නම්ගම් සහිතව කියනවට වඩා අපි මූලික වශයෙන් අපි ගත්තොත් එහෙම අපේ රටේ තිබිච්ච සමහර රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරලා තියෙන ආකාරය දෙස බලපුවාම ඒව ඇත්තටම හරිම ඒ කියන්නේ අදාළ ගානටවත් නෙමෙයි කරලා තියෙන. දැන් මේ 1990 ඉඳලා 89 ඉඳලා යුනයිටඩ් මෝටර්ස් තුල්හිරි රෙදි කම්හල පූගල රෙදි කම්හල දංකොටුව පෝසලින් ලංකා ලෝහ ලංකා මිල්ක් ෆුඩ් කියලා කියන්නේ ලක්ෂ්මී හදන ආයතනය. දැන් ඔබ දන්නවා ඒක 1991 ඔක්තෝබර් මාසේ 100%ක්ම ඒකේ ෂෙයාස් වික්කා. ඇත්තට මේකේ විකුණලා තියෙන මුදල රුපියල් 10,843යි. හැබැයි ඒකේ තක්සේරු මුදල 10,1200යි. දැන් මේ විදිහට මෙහෙම මං ගාව දෙන විශාල ලයිස්තුවක්. මේ ලයිස්තුව දිහා බලපුවාම හිතෙනවා එක එක දේශපාලන නායකයෝ 80 ගණන් වල ඉඳලා එක දිගටම මේ දක්වාම මේ ප්‍රතිව්‍යුහගත කරන්නේ කියන එක ඇතුලේ විශාල වශයෙන් ගජමිතුරන්ට රාජ්‍ය යාන්ත්‍රණයේ තියෙන සම්පත් අඩු මුදලට කොල්ලකන් ඉඩ දීලා තියෙන්නේ. එහෙම විය යුතු නෑ.
ඒ උන්ට හම්බෙන කොමිස් මුදල නිසාත් විය හැකි. කොමිස් මුදල ඊළඟට තමන්ගේ පුතෙක් දුවෙක් දාගන්නවා ඒකේ ආධ්‍යක්ෂ මණ්ඩලයට. ඉතින් හැමදාම ඊට පස්සේ ලාභ ලැබෙනවා. දැන් එහෙම එහෙම ඒවා තියෙනවා. දැන් ඒක නිසා මේක මේ ඇත්තටම මේක ගැන බරපතලට බලන්න ඕන. මේ අපිට පාඩුයි කියලා ප්‍රතිව්‍යුහගත කිරීම එකක්. ඊළඟට වැවිලි සමාගම් ගත්තොත් දැන් මේ වැවිලි සමාගම් ඔක්කොම ටික එහෙම කරපු ඒවා තියෙනවා. මස්කිරි වැවිලි සමාගම, මඩල් සීමා වැවිලි සමාගම, අගරපතන, හපුගස්තැන්න, බලංගොඩ, උඩපුස්සැල්ලාව මේ ඔක්කොම ටික මතුරට වැවිලි සමාගම, මල්ලත් වැ මේ ඔක්කොම ගිහුව මේ රජයට එල්ආර්සී පනත යටතේ පවරගත්ත ඉඩම් එහෙම පිටින්ම ආපහු පෞද්ගලිකංශ එක එක්කෙනාට ලබා දීලා තියෙනවා. ඊළඟට දැන් පැලවත්ත සීනි, කන්තරේ සීනි, ඊළඟට මේ විදිහට එක කාලයක් තිබුණා මේ රාජ්‍ය සම්පත් කියන ඒවා විශාල වශයෙන් මේ විදිහට බාර දීගෙන ගියා. දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් නැවත වතාවක් අපි දැන් මේ ප්‍රතිව්‍යුහගත කරන්නේ කියලා කරන්න යන්නේ මෙහෙම වැඩක්ද කියලා. ඉතින් මේක බලන්න ඕන. මෙහිඳ තමයි කෝප් වගේ ඒවා ටිකක් සවිමත්ව මේක දැස බලන්න ඕන කියන්නේ. මේ ප්‍රතිව්‍යුහගත කරන්න ඕන. හැබැයි ඒ නාමයෙන් මිතුරන් අතරේ පමණයි කියලා රිසර් තියෙන්නේ ලොතරැයි ගහන්න යන්නේ. ඒ වගේ මේ රාජ්‍ය සම්පත් මිතුරන් අතරේ බෙදා ගැනීමත් නවත්තන්න ඕන. හැමදාම දැන් මේ ප්‍රශ්න ටික මේ ආකාරයෙන්ම කියන අපි දකිනවා කෝප් කමිටුවේ. අපි දැක්කනේ ඔබ පැමිණි වහාම බොහෝ දේවල් එළියට දමනවා මේවත් එක. නමුත් වෙච්ච දෙයක් නැහැ. මොනවාරි දෙයක් කරන්න ඕනට ඊට පස්සේ ඉතින් තනතුරුත් ගැලවෙන ස්වරූපයක් තමයි ඉතින් දක්නට තිබෙන්නේ. ඉතින් මේකත් එක කවර කතාද කියලාත් හිතෙනවා. ඉදිරියේදී මේ වන විට මට තව ප්‍රශ්නයක් යොමු කරන්නට අවශ්‍යයි. ඔබ මේ වන විට වෙනත් කණ්ඩායමක් එකතු වෙලා ඉන්නවා. ඇයි මේ? නෑ, වෙනත් කණ්ඩායමක් කියන්නේ අපි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු. නමුත් අපි පොදුජන පෙරමුණට නමුත් ඔබ පොදුජන පෙරමුණ වෙනුවෙන් බෙහෙවින් අප කැපවී වැඩ කරානේ. අනිවාර්යෙන් වැඩ කරා විතරක් නෙමෙයි, ඒකේ ප්‍රධාන පෙළේ හිටපු ප්‍රකාශකයෙක් මම එක කාලෙක. ඒ වගේම මම මේ වෙනකොට අපේ රටේ ජනමාධ්‍ය ඇතුලේ විශාල වශයෙන් මේකට සම්බන්ධ වෙච්ච බුද්ධිමතෙක්, නැත්නම් විශ්වවිද්‍යාලවල හිටපු කෙනෙක්. හැබැයි දැන් අපිට තේරුණා මේ පහුගිය කාර්තු විශේෂයෙන්ම 2019 පස්සේ අපි ආණ්ඩු බලය අරගෙන ගිය ගමන් මාර්ගය ඇතුලේ අභ්‍යන්තරිකව අපි විශාල සාකච්ඡාවක් සිදු කළා. ඒක අරගලයක් කියලා කියනවට වඩා හොඳයි සාකච්ඡාවක් කියලා කියන එක. හැබැයි ඒ සාකච්ඡාවට කිසිම ඉඩක් ඒකේ තිබුණේ නැහැ. ඒ සාකච්ඡාවේ කරපු සමහර දේවල් පෙන්නුම් කරා සමාජය ඇතුලේ වෙච්ච කඩාවැටීම්. ඒ නිසා අපි ඒකත් එක්ක අගමැතිවරයාටත් ජනාධිපතිවරයාටත් ඒ අවස්ථාවල ඉවත්වීම සුදුසුයි කියලා යෝජනා කරපු අය. ඊට පස්සේ අපි පහුගිය ජනාධිපතිවරණයේදී අපි විශ්වාස කරා හිටපු ජනාධිපති අයින් වුණාට පස්සේ අර 69 ලක්ෂයක් වෙච්ච අපිට ඡන්ද දීපු ජනතාවගේ ජනවරම ඇතුලෙන් කෙනෙක්පත් කරන්න ඕන කියලා. ඒ නිසා අපි දල සලහපරුම් මැතුමාව යෝජනා කරා. හැබැයි තව කණ්ඩායමක් හිතුවා ඒ ජනවරම ඉවරයි, 69 ලක්ෂයට සම්බන්ධ නැති කෙනෙක් ජනාධිපති කරන්න ඕන කියලා. ඒ අය වර්තමාන ජනාධිපතිතුමාව පත් කරා. එතකොට ඒකත් එක්ක අපි කල්පනා කරේ මේ රටේ දේශපාලනයේ අලුත් සංවාදයක් අවශ්‍යයි කියලා. ඒ අනුව අපි නිදහස ජනතා සභාව කියලා අලුත් සංවාදයක් ආරම්භ කරලා තියෙනවා. මේක දැනට සංවාදයක් දේශපාලන මැදිහත්වීමක් විදිහට ඉස්සරහට යනවා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ රටේ දේශපාලන ප්‍රශ්න හමුවේ විසඳුම් සහිත ශක්තිමත් මැදිහත්වීමක් කරන්න. ඒ කියන්නේ පක්ෂයකට පෙරලේ නැති ඒක දැන් ඡන්දයක් වෙන වෙලාවට කරන්න ඕන එකක්. හැබැයි දැනට අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඔබ බෙහෙවින්ම රාජපක්ෂලත් එක්ක සමීපව වැඩ කරානේ. අදටත් ඒ සමීප සම්බන්ධතාවයන් ඒ ආකාරයෙන්ම තිබෙනවා. නැති එතුමාලා එක්කමනාපයක් වීමක් නෙමෙයි. නමුත් ඒ වුණාට එතුමාලත් එක්ක දේශපාලනව ඉස්සරහට යන්න පුළුවන්කමක් නැහැ කියලා තමයි මම විශ්වාස කරන්නේ. බෙහෙම ස්තුතියි අද දවසේදී අපේ සංවාදයේ කාල වේලාව ඉවර වෙන මහචාර්යතුමනි. අයිබෝන් අයිබෝන් ලංකාදීප රතුකට දේශපාලන සංවාදයේ මේ ආකාරයෙන් අවසන් වෙනවා. නැවත හමු වෙමු ලබන සතියේදී.